මේ මොහොතේ සමහර පුද්ගලය මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි අධිකරණය විවේචනය කරන්න පුළුවන්ද බැරිද කියන කාරණයේ. විිශෂම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පහුගේ දවස්සුළ නිරන්තරයම කියපු කතාවක් තමයි සමාධ මාධ්‍යවල වැඩකරනකොට පරිස් සම් ්‍යල්ල ආණ්ඩුව වෙචනය කරොත්, පොලිසිේ වියෝච්චනය කොත් අධිකණය වේචනය කරොත් අපි ගැල්ොම් බොල කඩි කනවයි ගෙනන කතාව. මේ නිසාම හිවෙනකොටත් අපේරටේ සමහර මාධ්‍යකාරො ස්වන් වාර්ණයක් දාගෙනඉන්න. මෙටරනි දරරිස්පූර්ඩ් නත්තම් නීති විද්‍යාව කෙන විශේදී පෙන්න ලදින කාරණයක් තමයි නීතය විතරක්න මේ සමස්තේමත් බලහත්කාරයෙන් උනත් වෙනස්කිරීමේ හැකියාවක් තියෙනවයි කියන කාරණය. මොකද අධිකරණයට මේ බලය ලැබිල තියෙන්නේ මෙරටේ විදයික වස්ථදාක අධිරන කියන බල තුනතියෙන ජනතාවට ජනතාව තමයි තමන්ගේ බලය තුන්වැනි පාර්ශවයක් හරා ක්‍රියාමක කරවගන්න එකන්නේ අධිකරණ බලය අපි පාර්මේන්තු අහරහා උසාව වගින් තමයි ක්‍රියාම්මක කරන්නෙ. එනිසා කිසිම් ආකාරයෙක වැරදක් සිදුවෙනව නම් ය ශාස්ත්‍රී වශය විවච්චනය කිරීමට ඕනෑම කර කුටායිතියක් තිබෙනවා. ප්‍රශ්නය මතුවන්නේ ඔහු කිසියම් ආකාරයෙක දේශසාගතව එහම නැත්තම් හේතුවක් සහිදව කතාා කරනවාද නැද්ද කියන කාරණය. Sස්B දිසානායක කියන වාචාලයා සේස්ථාධී කරණය වගින් වර්ධකරු කරේ ඔවු කියපු ඒවගේ වාචාල කතාවකට එහම නැත්තම්. ේතුක් හිතවන තම් සාක්ෂි රහිතව කරපු බරපතල චෝදනාවකට. ඉතින්මිතෝරණ කෙසේවෙතත් පෞුගේ කාලය පුරාම එකනෙ දෙදස් පහළුවට පෙර අපේ රටේ එලිවෙච්ච කාරණය තමයි බොහොන් අඩුතේන්දු ලිවේ අරලිය ගහ මන්ද්‍රය කියන කාරණය. දෙදස් පහළුවට පෙර මිනිමරු මරා තමන්ගේ පබෙක් ක්ෂේස්ටාඩිකනේ අගවිනිසුරු කරා පිට පෝවිනිසුරුුවරිය නීති විරෝධියයා කාරයට පහ කරලා. පත්සේ කාලෙක එලිවුුණා ඔහු! යාපාලන ආණඩුව බලට පත්වුණට පස්සේ යයාාන ආ්ඩුවේ ජනාධිපැටිවරයාට එකන ග්‍රහම සේවක සිරට ඇවිල්ලා පෞද්ගලිකව කියලා තියෙනවා තමන් තනතුරෙන් අයින් කරන්ඩ එපා ආ්ඩුවට හිතවත්තුදියට තීන්දු දෙන්නන් කියන කතාවත්. එතකොට ඔබට හිතාගන්නට පුළුවන් මරාගේ පාලන කාලයේ තුළ කොහොමද මේරටේ අධිකරණේ තීන්දු දුන්න කියෙන කාරණි. මෙමෙනක ටෙබ්. හඇතුුව පෙනියන කාරණයක් තමයි. මරාට හිතවත් එමනතම් මරාට කඩයන. රාධිපක්ෂ පවුලේ අසූචිත් සුවඳයි කියන පාදඩයන්ට පාහරයන්ට මිනිීමරුවන්ට හොරුන්ට තක්කඩීන්ට මෙවෙනකොටත් විවිධ ආකාරයෙන් අධිකරන සාන ලැබෙනමයි කියන කාරින්. මෙ වනි ඉතා පරපතල චෝදනා එල්ල වෙලාතිබෙනවා? ඔහුගේ දවස්වල අභ්‍යාචනාධ කරණය දීපු ටීන්දුව. එය කොතරම්දුරට නෛතික වශයෙන් බලාම්මකද කියලා සමහරය ප්‍රශ්න කරනවා. අනිත් කාර්ණය තමයි, රජය වෙනුවෙන් කරුණු ඉදිරිපාත් කරන්නේ නීතිප දිවරයා. මිටෝනි අපේරටේ පවතින්නේ චෝදනාම්මක ක්‍රමය, ලෝක ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි චෝදනාම්මක ක්‍රමය අනිත්තක තමයි. ර්ශ ග ක්‍රමය අපේ රටේ ඒතියන්නේ චෝදනාම්භග ක්‍රමේ එකන්නේ පාර්ශය විසින් ඉදිරිපත් කන කරුණු සලකල බල තමයි විිනිසුරුවරයා තිීන් දුව දෙන්නේ. එමිනිසාක් පර්ශවයක් අවශ්‍ය කරුණු ඉදිරිපත් නොකරොද අනිවාර්යම අනිත් පාර්ශවයට වාශය ලැබෙනොට මේක තමයි මේමන කොට අධිකරනමගගේ සිදුවන්නේ. පෞුගේ දවශසල විශවනි ආන්ුප වස්ථා සංශයදන ෙනාපු ලාව. මේනට මධ්‍යස්ත හෝදන පෙන්නල දීබපු කාරණය තමයි මිනිමරු ගෝට . ශේස්ථාති කරනට අභ්‍යාචනාධි කරනයට වගේ ඉහල අධිකරනවලට පිනිසුරන් කිසිදු බග වග විාගිගෙන් තොරව සිය කැමැත්තයෙන් පත්කිරීමට ඉඩදීම අතිශය බරපතලයි කියන කාරණය. මොකද මිනිසුරුවරුන්ට වක්්‍රවත් රජුවත් ඔහට ඉතා පාසුයුම් බලපෑම් කරන්නට පුළුවන්. මොකද විිනිසුරුවරුන්ගේ සමස්ත පුෘතිය ජීවිතයම එක පුද්ගලගේ අතේ තියන නිසා නිිට්වර්නි. මේමෙනකොටත් මහින්ද රාජිපක්ෂට හිතවත් එක් බිනිීමරුවයෙක් පාර්ලමන්තුවන්න. ඕගේ නඩුවටත් අනිවාර්යමි ඉදිරියේදී මේ බලපෑම් සිදුනුව කියෙක තමයි, නීති ශේස්ත්‍රීයේ බොහෝධනෙක් පෙන්වා දෙන කරුණ. ඊට අමතරව ආණ්ඩුවට තියෙන බරපතනම නඩුවත්තමයි මල්වාන තියෙන අර අයිතිකායෙක් නැහැයි කියන මාලිගාවේ නඩුවත්. බැසිල් රාජපක්ෂඒක අයිතිකාරයක් කියනෙක? හගේ දවස්ොල ක්ෂ වලිදෙලි වුනා. හැබැයි මේ සඳහා සාක්ෂ දෙමින් හිටපු ගෘහනිර්මාණ ශිල්පියට මේ වෙන විටත් මන්න තර්ජන තිබෙනවා. ඒ නිසාත් ළමයි ඕ අධිකනට දැනුම් දුන්නේ ඔහුට අධිරණීඉදිරේ ශක්ෂදීමට තරම් මානිසික සක්ෂුවයක් නැහැයි කියන කාරණේ. මිටටෝර්ණ ඔබට මතගනම් මීට පැර දුමින් දඩයි නඩුවක් තිබුණා මහාදිකරණි ඒක තිබනේ අහිංසක පුංචි ගෑනුලමයකුට ලිංගික අත්තේට්ටම් කරපු නඩුවක්. ඒදේ දරුවටත් ශක්ෂදීම හැකයාාවක්තිබනේ නෑ මොකද ආණ්ඩුව කරපු බලපෑම් සහ විශේෂ දුමින් දෙක මැරයෝ කොරපු බලපෑම්. අවසා නිද ඇයට ඩිප්‍රේෂන් නැත මනෝව්‍යාධිය තියෙනවා කියලා ශාක්ෂදීමේ අපහසුව පෙන්වීමෙන් පස්සේ විනිසුරවරයා මේක සාධාන්න විදියට හිතා නැතුව ඔහුව නිදස්කට නිදහස් කර. එදාම ඔබට මතගනං දුමින්ද සිල්වා විශේෂම අධිකරන ශේස්ත්‍රය පිළිබඳව. අධේක්ෂණය කරන මන්ත්‍රීවරය කට නැතන් ඇමතිවගරයෙ විඩියට පත් කර. මිත්‍රනි දවශින් දවස අපේරක බල්ලට යනවා. නීතිය පාලනය විහිළුවක් වෙනවා. මේ කාල කන්දිිතත්වය වෙනස් කරන්න පුුවන් ඔබටත් මතත් මොකද මුන් සියලමජනා බොක්තු විඳන විදයෙක් වස්තහදායක අධි කරන බලය තින අපිට. එනිසා පුද්ගල වෙනසකින් නෙමෙයි ප්‍රතිපත්ති මේ වෙනසාක් කළ හැකි. ඒ සදා නායකත්වඩියහැකි. ඒසහම් මග පෙන්ව හැකි සමාජ දේශපාල කණ්ඩයමක් සමඟ. පෙට ර්ග න පට පත් කරමින් මහව බෙන් සමමුගන්න ඔබ සැමට ජය.